ජනවාරි සිට එන්නත් කාඩ්පත අනිවාරයයි. නැත්තන් සිදුුවනදේම එන්න. ජනවාරි මස පළවෙනිදා සිට පොදස්ානවලට ඇතුළු වීමේදිී කොවිඩ දෙෙන්න්නත් කාඩ්පත් අනිවාරය කිරීමට රජීතීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංකමආතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සඳහා ඉදිරිපියවර ගණමින් සිටින බවයි. ගම්පා දිස්ට්‍රෙක් ලේකම් කාරර්යාලේ පැවති ගම්පාදිස්ත්‍රික් ොවි් ක වීමේදී ඇමතිවරයා මේ බව සඳහන්තලේය. ඇති ප්‍රසු නතුන්ක හතා මෙහිදී වැඩදුරරත් කියා සිටියේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදී නියමිත කොවිඩ්ඩේනත ලබා ගැනීම සමස්ත පුරවැසියන්ගේ වගකීමක් බවයි.COොවිD ලමිටුව තීරණයක් ගත්තා චනවාරි පළවෙනි දයින් දන් ෙවවාර් කෝඩ් එක නැත්තම් පොදදුස්ථනවට යන්න බැ කියලා. යෝජනා කරලා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනකොට එන්නත නැත්තා යන්න ලැබෙන නෑ. එනිසා මිනිස්සුංහ දැනවත් කදලා පුළුවන් තරන් එන්නත ලබාගන්නු උනන්ද කරන්න. මේ වනවිට මෙරට එක්කෝටී පනස් නම ලක්‍ෂ හැට හතරදාස් දෙසය අසූ නමයක් එන්නත් පළමු මාත්‍රාව ලබාගෙන ඇත. මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස එක්කෝටි තිස් අට ලක්ෂ තුන්දස් අට සියවිස්සැකයි. ගම්පහ දිස්ත්‍රික්කේ පහලොස් ලක්ෂ පනස් හතරදාස් දෙසි අනූ දෙදෙනෙකුට මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇත. එනට බස්ට එන්නත ලබාදීමට ගම් පහ දිස්ත්‍රිකයේ සිදු කරන බවත් එහෙත් ඒ සඳහා ජනතාවගේ වැඩිඋනන්දුවක් නොමැති බවත් මෙහිෙදී සෞඛ්‍ය බලධාරින් පෙන්වාදී තිබේ. භස්ත එන්නත ලබා ගනීම සඳහා ජනතාව උනන්ද කිරීම ගම් පහදිස්ත්‍රිකේ පළාත්පාලන අයතන ප්‍රාදේශය ේකාම් කාර්යාල සෞඛ්‍ය වෛදිනිල්ධාරී කාර්යාල එක බද්ද වැඩසට හනක්‍රියාත්මක කරන් ලෙසද ඇමතිවරයා පවසා තිබේ. ෙම්බර් තිස්ෙක් වන නට පෙ ම්පහදිස් ට්‍රික්කේ බස්ථේන ලබාදී අවසන් කිරීමට කටයුතු කර ෙසද, ඇමතිවරයා මෙහිදී අදාළ බලධරීන්ට වැඩදුරත් උපදිස් ලාදී තිබේ. මෙත කොVවිD් කාල සීමාවේදී පලාාත්පාලන ආයතන මගින් සෞඛ්‍යශ වෙත අවශ්‍ය සම්පත් ලබාදීම සහම් මහජන සේවාවන් සැලසීමට ගත් පියවලු සම්බන්ධෙන් ඇතැන් පලාාත්පාන අයතරවල් ටෙරෙහිව විගழ்න පරීක්ෂණනාආරම්භ කර ඇැයි පලාාත්පාලන ආයතර ප්‍රධානින් මෙහිදී ඇමතිවරයාට පැමිණිලි කර ඇත. ඒ තිස්ට්‍රික් ොවි කමිටුවඩී ගත්තීරණයක් අනුව ක්‍රියාත්මකූ බැවින් ඒ සම්බන්ධෙන් අදාළ පරීක්ෂණයේදී කුණු ඉදි්‍රපත් කරන්නස ඇමතිර ඔුන්ට උපදදිස් ලබාදී තිබේ.